සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ. හිමිදිරි උදෑසන මුන්දල මේ වත්තට ආපුවාම මේ වගේ පින්න වැටිලා හරිම සුන්දර විදියට දැකුම් කළු විදියට මනහර විදියට මේක දකිද්දී මට හිතුණු දේ තමයි ඔබත් එක්ක මේ සුන්දර මොහොතේ කතා කරන්නට ඕනේ කියලා. දෙවියන් වහන්සේගේ මැවීම පුදුමාකාරයි. හේ මැවීම පුදුමාකාර මැවීම ඇතුලේ ජීවත් වෙන්න වරම් ලැබීමත් පුදුමාකාරයි. ඒ පුදුමාකාර මැවිල්ලට අපටත් යමක් දායක වෙන්න හැකියාවක් ඇතිවීමත් වාග්ය සම්පන්නයි. ඒ නිසා තමයි රත්නම් මේ තාත්ති පුතේ දුවේ දෙවියන් වහන්සේ මවලා හදලා ගොඩනගලා ඔබට මට බාර දෙනවා. හැබැයි ඒක බාර දුන්නට පස්සේ ඒක ඒ තත්වෙම තියලා දෙවියනි ඔබ වහන්සේ මට මෙච්චර තමයි දුන්නේ මේක මම මේ විදිහටම තියාගත්තයි කියලා කියන්න නම් දෙක දේව කැමැත්ත නෙමෙයි. ඒ නිසා තමයි ජේස්වාමීන් වහන්සේ ඉතාමත් පැහැදිලිවම එදා කලින්තු සම්බන්ධව නැත්නම් එදා අර කාසි සම්බන්ධව කතා කරේ. කාසි සම්බන්ධව කතා කරලා කියනවා මං ඔබට දුන්න ඒ කාසිය ඇයි ඔබ නිකම් පොළවේ වල්ලා තිබ්බේ? ඒක අරගෙන ඒක මොනවට හරි යොදවන්න තිබුණා. ඒක දියුණු කරලා දෙන්න තිබුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා තියෙන දේ කෙනාට ඒ නැති දේ නැති කෙනාගෙන් අරගෙන ඊට පස්සේ එයාට දුන්නයි කියලා. ඒ නිසා අම්මේ තාත්ති පුතේ දුවේ දෙවියන් වහන්සේ ඔබට මට දීවල් දීවලා බලනවා. දීලා බලනවා ඔබත්මත් ඒක ලස්සන කරලා බලවත් කරලා ආලේපිත කරලා මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ඒක වැඩි දියුණු කරගන්නවද? මාගේ ප්‍රයෝජනය සඳහාත් මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහාත් අපි ඔක්කොගේම ප්‍රයෝජනය සඳහා වැඩි දියුණු කරන හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ නොඅඩුව දෙනවා, හොල්ල හොල්ල දෙනවා. නමුත් අපි අවාසනාවට මේ සත්‍යතාවයේ වැඩි තේරුම් අරගෙන නැහැ. ඒ නිසා මොකද කරන්නේ අම්මේ තාත්ති පුතේ දුවේ? අපි තේරුම් ගත්තේ නැති නිසා අපි හැම වෙලාවෙම කලකිරලා ඉන්නවා. අපිට නෑනේ, අපිට නෑනේ, අපිට දුන්නේ නෑනේ, අපිට දුන්නනම් කාර්ය. දීපු දේවල් ඕන තරම් ඔබේ මගේ ජීවිතේ තියෙනවා. හැබැයි දීපු දේවල් තිබුණත් ඕන තරම් ඔබේ මගේ ජීවිතය ඒක පරිහරණය කරපු නැති නිසා, ඒක ප්‍රයෝජනෙට ගත්තේ නැති නිසා, ඒකේ සුන්දරත්වයේ භුක්ති විඳ ගන්න බැරි වෙච්ච නිසා සමහර වෙලාවට දුන්න ธรรมම තමයි තියෙන්නේ. නැත්තම් දුන්න දේත් දැන් පොඩ 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 ඒ හැම එකක්ම ඉවර වෙලා ගිහිල්ලා. ඉතින් මේක තමයි ජීවිතයේ යථාර්ථය. ඒ නිසා රත්නම් මේ තාත්ති පුතේ දුවේ ඔබට මට දෙවියන් වහන්සේට මැසිවිලි කියන්නට බෑ. ඒ නිසා ඔබ තීන්දුවක් ගන්න. මම මැසිවිලි කියන්නේ නැහැ. ඒ වෙනුවට දෙවියන් වහන්සේ මට දීලා තියෙන හැම දෙයක්ම හොයන්න පටන් ගන්නවා. අද ඉඳලා හොයන්න. ඉදි කට්ටක් දුන්නා නම් ඒක හොයන්න. මේ මොහොතේ පැන්සලක් දුන්නා නම් ඒක හොයන්න. හැබැයි හොයලා මට පැන්සලක් තියෙනවයි කියන එක නෙමෙයි කියන්නට ඕනේ. ඒ පැන්සලෙන් ඔබ මොනවද අඳින්නට යන්නේ? මොනවද ලියන්නට යන්නේ? මොනවද අකුරු කරන්නට යන්නේ? ඒකෙන් පැන්සලෙන් ප්‍රයෝජනේ ගන්නට. එතකොට ඔබට එක පැන්සලක් නෙමෙයි ස්වාමීන් වහන්සේ පැන්සල් ගොඩාක් ඔබට දෙනවා, වයි වර්ණ පාට දෙනවා. මොකද ඔබට පැන්සලක් තිබුණොත් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න දන්න කෙනෙක් නිසා. ඒ නිසා දෙවියන් වහන්සේට මැසිවිලි කියන ප්‍රමාණය වැඩි වෙන්න අපේ අතේ තියෙන දේ නැතුව යනවා. දෙවියන් වහන්සේට දුන්න දේ අරගෙන ඒක මවලා වැඩි දියුණු කරලා ස්වාමිනේ මේක තමයි ඔබ වහන්සේ මට දුන්නේ, මම මෙච්චරක් ඔබ වහන්සේ වෙනුවෙන් කරලා ඉවරයි කියද්දි උන් වහන්සේ එදා අර 10ක් වර්ධනය කරගත්ත කෙනාට ඒ මුළු ප්‍රදේශයන් 10ක් මේ මොහොතේ දුන්නා වගේ ඔබටත් දෙන්න පටන් ගන්නවා. ඒ නිසා කරන දේ හොඳටම කරන්න, උපරිමයෙන් කරන්න, දැනෙන්න කරන්න, ඕනකමකින් කරන්න, ලැදියාවකින් කරන්න, භක්තියකින් කරන්න, විශ්වාසවන්තව කරන්න. එදාට ඔබට තේරේවි රත්නම් මේ තාත්ති පුතේ දුවේ දෙවියන් වහන්සේගේ බල මහිමය මේ මොහොතේදී ස්වර්ගයේ ඉඳලා ඔබ වෙනුවෙන් ගලාගෙන 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 එනවයි කියලා. මේ ගලාගෙන එහෙම ඔබට දැනෙනකොට ඔබේ අත මදි වේවි උන්වහන්සේගේ බලය රඳව ගන්න, ඔබගේ ගේ මදි වේවි උන්වහන්සේගේ ආශිර්වාද පුරවල තියා ගන්න, ඔබේ අටුකොටු මදි වේවි, ඔබේ ගබඩා මදි වේවි, මොනවටද උන්වහන්සේගේ ආශිර්වාදය තැම්පත් කරලා තියා ගන්න. ඒ නිසා ඔබ ස්වාමීන් වහන්සේව අදහන්න,
ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්න. සැලසුම ලස්සනට ගහන්න දෙවෙන් වහන්සේ වෙනුවෙන් මන්නම් එහෙම තමයි රත්නමේ තාත්ති පුතේ දුවේ මේ භූමිය දකින මොහොත දැක්ක දා ඉඳලම හැම වෙලාවෙම හිතුවා දෙවෙන් වහන්සේගේ දරුවන්ට මොනවද කරන්න පුළුවන්, දෙවෙන් වහන්සේගේ නාමයෙන් මොනවද කරන්න පුළුවන්. ඒ නිසා ඔබට පේනවා දැන් මේක නිකම් ෆ්ලැට් ලෑන්ඩ් එකක් තිබුණේ මේ මොහොතේදී. හැබැයි ඒකේ කඳු ඇති වෙලා දැන් උස් තැනකට ගිහිල්ලා වලවල් හැදිලා ගස් පැලවිලා 2400කට වඩා ගස් හිටෙව්වා. අද උදෑසනත් මේ ඇවිල්ලා ඉන්නේ තවත් ලොකු ගස් ටිකක් හිටවන්න. ඒ නිසා මේ මොහොත වෙනකොට රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඒක ඔබට බාරයි. ඔබ මේ මොහොත වෙනකොට නින්දට යන්නේ කීයටද කියන එක නෙමෙයි. ඊයේ වුණත් නින්දට ගියේ ගොඩක් රාත්‍රියේ මෙහෙ ඉවර වෙලා. නමුත් මේ මොහොතේදී ඒ නින්දට ගියාට රත්නනම් මේ තාත්ති පුතේ දිවේ හිමිදිරි උදෑසන ආයෙත් අවදි වෙනවා. මොනවටද? දෙවියන් වහන්සේගේ දූත මෙහෙවර කරලා ඉවර නැහැ. රෙස්පොන්සිබිලිටි. මේ නිසා මේ මොහොතේ වගකීමකින් යුතුව ඒ දේ කළ යුතුයි. වගකීමක් නැත්තම් කාර්ය මේ මොහොතේදී අපිට දෙන්න මේ දහසකුත් එකක් හේතු තියෙනවා. ඇයි මම ගියේ නැත්තේ? ඇයි මම කරේ නැත්තේ? ඇයි මට ඒකට ඇටෙන් වෙන්න බැරුව ගියේ? ඇයි මං ඒ සාකච්ඡාව තිබ්බේ නැත්තේ? ඇයි මම ඒ දේ ගොඩනැගුවේ නැත්තේ කියන එකට රත්නනම් මේ තාත්ති පුතේ දුවේ හේතු කාරණා ගොඩක් තියෙනවා. එහෙනම් අද ඉඳලා ඔබ තීන්දුවක් ගන්න. හේතු කාරණා දෙන්නේ නැහැ කරන්න බැරිකමට. හේතු කාරණාවන් තියෙනකොට ඒවට පිළියම් හොයාගෙන කොහොමද අද සැබෑවක් කරන්න කියලා ඔබ හොයාගන්නවා. එහෙනම් මම විශ්වාස කරනවා ඔබ ගාව එවැනි විශ්වාස පද්ධතියක් ඇති වෙලා, දේව භක්තියක් දේව ආදරයක් ඇති වෙලා, මේ පොළොව තලයේ තුල දෙවන වහන්සේගේ බල මහිමය දිස්වෙන්න සලස්සන්න ඔබට දේව කරුණාව ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චිසපිහිටයි.